ට්‍රැවලින් බෑග්ගකේ අවසන් ගමන් ගිය තරුණියගේ මෙතෙක් හමු නොවු හිස්කබල ගැනයි දැන් අපි කියන්න යන්නේ. මීට මාස 8කට පමණ පෙර පසුගිය මාර්තු මාස කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑග්යක අතහැර දමා තිබියදී හමු වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවකගේ හිස නැති මලසිරුරෙන් අතුරුදහන් වූ හිස ගැන හෝඩුවාවක් ඉරිදා දිනේ එකී ඝාතනය සිදු කළ බවට සැක කළ පොලිස් නිලධාරියා විසූ බඩල් කුඹුරින් හමු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ. පස්සර බඩල් කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂක වරයෙකු මෙම ඝාතනය සිදු කර තිබූ අතර ඔහු ගැන ආරංචි මාධ්‍යවල පළවීමෙන් පසු පොලිසිය ඔහුව සොයන්නට එන විට ඔහු සියදිවි නසාගත් නිසා ඝාතනය වූ කාන්තාවගේ හිස ගැන තොරතුරුද වසන්ව තිබුණා. ඒ දවස්වල එකී හිස සොයා පොලිසිය දින ගණනාවක් විශාල ගවේෂණයක් සිදු කළ නමුත් හිස හමු වූයේ නැහැ. මෙම හිස සෙවීම සඳහා ඒ දවස්වල පොලිස් නිලධාරියාගේ නිවසේ තිබූ ගැඹුරු රිදක්ද ඉස පරීක්ෂා කර තිබූ අතර ඝාතනය CCTV පරීක්ෂාවේදී පොලිස් පරීක්ෂකවරයා ඉක්මල්ලක් මිලටගෙන කාන්තාවකගේ සිරුර තැම්පත් කර අනික් මල්ල කරේ දමාගෙන ගිය ස්වරූපයක් හඳුනාගත් නිසා ඔහු එය අතරමඟ විසි කරන්නට ඇතැයි සැකයක් පැන නැගී තිබුණා. උප පොලිස් පරීක්ෂකවරයා කාන්තාව හා නවාතැන් ගෙන සිටි හංගල්ල ප්‍රදේශයේ නවාතැන්පුල ආසන්නයේ පිහිටා ඇති කැලණි ගඟට විසි කරන්නට ඇති බවට සැකයක් මත ඒ ගැනද සෝදිසි සිදු කළ අතර හිස හමු වුණේ නම් නැහැ. අනතුරුව පොලිස් නාවික කොට්ටාෂය කැලණි ගඟේ මෝයේ කටේ සිට හංවැල්ලව දක්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා. තරුණියගේ හිස සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඒ දවස්වල දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය DNA පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු සිදු කිරීමට සිදු වුණා. බඩල් කුඹුර ප්‍රදේශයෙන් ඉරිදා හමු වූ හිස්කබල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී හමු වී තිබෙනවා. මෙය හමු වී ඇත්තේ බඩල් කුඹුර පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපුත ප්‍රදේශයේ කිලෝමීටර් 11 කණුව ආසන්නයේ ඇති පාළු ඉඩමකදී. ඊයේ හෙවත් නොවැම්බර් 6 වෙනිදා මෙම ස්ථානයේ හිස්කබල ප්‍රථමයෙන්ම දැක ඇත්තේ ඉඩම ආසන්නයේ කුකුවා කැඩීමට ගොස් ඇති වයස අවුරුදු 10ක කුඩා දරුවෙක්. පසුව එම දරුවා ඒ පිළිබඳව සිය සොහොයුරුවට පවසා ඇති අතර ඇය මිනිස් හිස්කබලක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුන් තොරතුරු මත ඒ ගැන සොයා බලා හිස්කබල සොයා ගන්නා ලදී. මේ වන විට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි. හිස්කබල හමු වූ ඉඩමෙහි ස්ථානීය පරීක්ෂණයක්ද මොනරාගල වැඩ බලන මහේස්ත්‍රාත් සිසිර බණ්ඩාර මහතා සිදු කර තිබෙනවා. හොඳයි, ඉතින් කොහොම හරි දැන් රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක කරලා මේ ඔළුව ගැන හොයන්න පටන් ගනීද දන්නේ නැහැ. මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.